සිතාසේ ආදරෙන් කතාවේ මහරෑ වෙද්දී වික්‍රම් ගෙදරට එනවා. වික්‍රම් ගෙදරට එද්දී වික්‍රම්ගේ වැලමිට හොඳටම තුවාල වෙලා. මෙවලා වික්‍රම්ගේ අම්මා සීමා අහන්නේ වික්‍රම් පුතේ, "ඔයාට මොකද උනේ? ඔයා කොහෙද හිටියේ? අපි ස්පිරිතාලේ හැමතැනම වැහුවා. මේ ආදිති දුවත් ගොඩක් බය වෙලා හිටියේ ඔයා නැතුව. ඔයා කොහෙද ගිහින් හිටියේ?" ඊට පස්සේ ආදිතිත් එනවා මෙතනට. "විකි විකි, ඔයා කොහෙද ගිහින් හිටියේ?" කියලා මෙවලාවේදී ආදිති අහනවා. වික්‍රම් මෙවලාව කිසිම උත්තරයක් දෙන්නේ නැති වෙලාව වික්‍රම්ගේ තාත්තා කියනවා, "නෑ නෑ, මෙයා මේ මොකද්ද හොයන්න ගිහිල්ලා." කියනවා, "පුතේ, ඔයා කොහෙද හොයන්න ගියේ? මොනවාද හොයන්න ගියේ? අපි කොච්චරලා වැනකම් බලන් හිටියද? අපි ගොඩක් බය වුණා." කියනවා, "බය වෙන දෙයක් නෑ ආමේ, දැන් මං ආවනේ." කියනවා, "හරි හරි හරි, ඔහම ඉන්නකෝ" කියලා කියද්දී අදිති අහනවා, "විකි, ඔයා කොහෙද ගිහින් හිටියේ? ඔයා කොහෙද හිටියේ?" කියලා අහනවා. මෙවලාවදී කියනවා, "ඇයි වා මොකක් කියන්නේ නැත්ත?" කියලා කියද්දී වික්‍රම් අදිතිව මගහරිනවා. කියනවා, "මම මේ පොඩි වැඩකට ගියා. ඒ වෙලාවේදී පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා, එච්චරයි. වෙන මොකුත් නෑ" කියලා මෙවලාවදී වික්‍රම් අදිතිව මගහරිනවා. මොකද මේ ඉන්නේ වික්‍රම් නෙමෙයි, මේ ඉන්නේ මානව නිසා. ඔය වෙලාවේදී අදිතිරත් මේක දැනනවා, වික්‍රම් ඕන කමින් මේ ආව මගහරින නිසා. වික්‍රම්ගේ අම්මා මිරිස් කරල් වගේකින් වික්‍රම්ගේ අස්සහකටවා මේ වෙලාවේදී යවනවා. කියනවා, "පුතේ, ඔයාට ගොඩක් කරදර වෙලා තියෙනවා. බලන්න, ඔයා කසාද මණ්ඩපේම කලන්ත දාලා වැටුණා. ඉස්පිරිතාලට ගෙනිච්ච වෙලාවේ ඔයා ඉස්පිරිතාලෙන් අතුරු දහන් වුණා. ඔයාට තව ඇක්සිඩන්ට් එකක් වුණා. ඔයාට මිනිස්සුන්ගේ ඇස්වහ පුතේ" කියලා මේ වෙලාවේදී සීමා කියනවා. කියනවා, "මං දේව මාතාවගේ නූල මේ ගට ගන්නවා ඔයාට. දේව මාතාවගේ ආරක්ෂාවෙන් ඔයාට කිසිම කරදරයක් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා" කියලා කියනවා. දැන් වික්‍රම් හිතන් ඉන්නේ ආ මානව බව කොහොමද මෙයාලට කියන්නේ කියලා. කියනවා, "මොකද පුතේ වෙලා තියෙන්නේ? ඇයි මං දිහා බලන් ඉන්නේ?" කියනවා, "අම්මේ, ඒක නෙවෙයි. මට ඔයාගේ ඔඩොක්කුවේ නිදාගන්න පුළුවන්ද?" කියලා මේ වෙලාවේදී වික්‍රම් අහනවා. කියන්නේ, "මේ වෙලාවේදී ඔක අහන්න දෙයක්ද පුතේ, එන්න" කියලා කියනවා. ඊට පස්සේ වික්‍රම් සීමාගේ ඔඩොක්කුවේ නිදාගෙන ඉද්දී සීමාට ගොඩක් දුකයි. දැන් වික්‍රම් හිතන්නේ ආ කොහොමද මේ දේවල් කියන්නේ? ආ ඇත්තටම වික්‍රම් නෙමෙයි, ආ මානව. මේ දේවල් කොහොමද ගෙදර කට්ටියට කියන්නේ කියලා තමයි හිතන්නේ. අදිතිත් මේ වෙලාවේ ගොඩක් දුක් වෙලා ඉන්නේ. මෙයා කොහෙද ගියේ? කිසිම දෙයක්ම මෙයා පවසන්නේ නැති නිසා. ඔය වෙලාවේදී වික්‍රම් ඔඩොක්කුවේ නිදාගෙන ඉන්න වෙලාවේ අදිති මානවගේ පිටෙන් අල්ලනවා. මේ වෙලාවේ එකපාරටම ඇස් දෙක අරිනවා වික්‍රම්. වික්‍රම් මේ වෙලාවේ අදිතිට කියන්නේ, මට වැදගත් කාරණයක් තියෙනවා, ඒක නිසා මට යන්න වෙනවා, මට දැන් වෙලාවක් නැහැ" කියලා අදිතිව මගහරිනවා. මොකද එයා අදිතිට කැමති නැහැ. එයා අදිතිට කැමති වුණේ එයා වික්‍රම් වෙලා ඉද්දි. දැන් ඇත්තටම එයා මානව නිසා එයා අදිතිව මගහරිනවා. අදිතිටත් මේක තේරෙනවා, එයාව දාලා එතනින් යද්දි. ඊළඟ දවසේ උදේ වෙද්දී කොල්වන්ත්ලෑ ගෙදර මෙවලාවේ කොල්වන්ත් පොතක් තියන් කල්පනා කරන්නේ, මාර්තු මාසේ තමයි මං අර මානව කියන මිනිහාව මැරුවේ. එතකොට අද වෙද්දි මාස 8ක්. කියනවා, "අම්මේ, දැන් ওই කතාව නවත්තන්න. දැන් ওই දේවල් වෙලා ඉවරයිනේ." කියනවා මෙවලාවේ රානා, "ඔව් අම්මේ, ওই දේවල් දැන් නවත්ත ගන්න." "නෑ නෑ නෑ, මම මේ කල්පනා කරන්නේ වික්‍රම් කොහොමද මානව කොහොමද වික්‍රම් වුණේ? ඒ ගැන තමයි මං කල්පනා කරන්නේ. මාස 8ක් ඇතුළත කොහොමද මේ දේවල් වුණේ?" කියනවා අම්මේ, "අපි ආව ගඟට දැම්මනේ." "ඔව් අම්මේ, රානා කියන කතාව ඇත්ත කියලා විට්ටු කියනවා." කියනවා, "එයා ගඟට ඇවිල්ලා එයා තව ආත්මයක ඉපදුනාද දන්නේ නැහැ. මෝඩයෝ, කොහොම තව ආත්මයක ඉපදෙන්නේ?" කොල්වන්ත් කියනවා, "ඒක නෙමෙයි, මං දැක්කා මෙයාගේ තාත්තා, ඒ කියන්නේ දැන් ওই වික්‍රම්ගේ දැන් ඉන්න තාත්තා, එයා වික්‍රම්ට වඳින්න ගියා. මං අහන්නේ මොන තාත්තද තමන්ගේ දරුවට වඳින්න යන්නේ? මං නම් කියන්නේ ඔය වික්‍රම් කියන කෙනා තමයි මානව කියන්නේ. මානවට තමයි මේ මිනිහා වැන්දේ. මේ මිනිහා ඕන කමින්ම තමයි මෙයාව ගෙදර තියන් ඉන්නේ. බලෙන්ම" කියනවා. "ඇත්තද අම්මේ?" "ඔව්, මට 100%ක් ෂුවර්. මෙයාලා මේ දේ කපටිකමෙන් තමයි කරන්නේ. ඔය ඉන්න මානව යාළගේ දරුවෙක් නෙමෙයි." කියනවා, "එහෙනම් අම්මේ, එයා ඇවිල්ලා තියෙන අපෙන් පලිගන්නද?" "අන්න ඒක තමයි මටත් තාම හිතා ගන්න බැරි. මානව තමයි ඒ ඉන්නේ. ඒත් මට හිතා ගන්න බෑ එයා මොකටද ආයෙමත් මෙහෙට ඇවිල්ලා තියෙන්නේ කියලා. මට නම් හිතෙන්නේ එයා මගේ මෙහෙරව අල්ලගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒත් මට 100%ක්ම ෂුවර්. මගේ මෙහෙර කවදාවත් සරබ්ජිත්ගේ අත අතාරින්නේ නැහැ. මොකද මෙහෙර දැන් සරබ්ජිත්ට ගොඩක් ආදරය කරනවා. සරබ්ජිත් තමයි එයාගේ මුළු ජීවිතේම. P4 පරමුයි සරබ්ජිතුයි කරන් කියන්නේ දැන් එයාගේ ජීවිතේ. ඒක නිසා මට මෙහෙර ගැන කිසිම දෙයකට බය වෙන දෙයක් නැහැ. ඒත් මේ මානව ගැන තමයි මට බය වෙන්න වෙලා තියෙන්නේ. වික්‍රම්ගේ ස්වරූපයෙන් එයා අපි ගාවට ඇවිල්ලා මොන වගේ ගේම් එකක් ගහන්න හදනවත් දන්නේ නැහැ" කියලා කොල්වන්ත් කියනවා. ඔය දෙලාවේදී ගිල් ෆන්ක්ෂන් එකේ හර්ලිනුයි රොබි සටියේ ඉඳන් ඉදි මෙතනට එනවා පරම්. කියනවා, හර්ලින් නැන්දේ, කරන් කොහෙද? රොබි මාමේ, කරන් කොහෙද? කොහෙද කරන්?" කියලා මේ වෙලාවේදී පරම් අහනවා. හර්ලින් කියනවා, "මේ අහන්නක පුතේ, ඉස්සලාම බ්‍රෙක්ෆාස්ට් අරන් ඉන්න."
පරම් කියනවා නෑ නැන්ද මම මුලින්ම කරන්ව හම්බෙලා තමයි බ්‍රෙක්ෆාස්ට් අරගන්නේ කියනවා කරන් ඉන්නවා ඇති පුතේ වා ඉස්සලාම් බ්‍රෙක්ෆාස්ට් අරන් ඉන්නකෝ පස්සේ අපි කරන්න හොයමු ඉස්සලාම අපි බ්‍රෙක්ෆාස්ට් අරන් ඉමු කියලා හර්ලින් කියයි නෑ නෑ නැන්ද කරන් කොහෙද කොහෙද යා මං ගෙදර හැමතැනම වගේ යා හෙව්වා කොහෙද යා ගිහින් තියෙන්නේ හර්ලින් කියනවා මේ අහන්න පරම් පුතේ අපි බ්‍රෙක්ෆාස්ට් අරන් යාව හම්බ වෙමුකෝ ඔයාගේ ගෙදර වැඩ ඔක්කොම කරලා අපි හම්බ වෙමු කියනවා නෑ 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 පරම්ට දැම්මම කරන්න හොයන්න ඕනේ කෝ කරන් මට මගේ මල්ලිව හොයන්න ඕනේ කෝ මගේ මල්ලි කියලා මේ වෙලාවදී පරම් අහනවා කියනවා මට මගේ මල්ලිව බලන්නේ නැතුව මුකුත්ම කරන්න බෑ මට මගේ මල්ලිව ඕනේ කෝ මගේ මල්ලි කියලා මේ වෙලාවදී පරම් අහනවා රොබි කියනවා පරම් පුතේ ඔයාගේ මල්ලිව අමෘතා නැන්ද අරන් ගියා ආච්චිලා ගෙදර. එයා දැන් ඉන්නවා ඇති ආච්චිලා ගෙදර. ඒත් එහෙම වෙන්නේ කොහොමද? ඊයේ රෑත් මම මල්ලිත් එක්ක සෙල්ලම් කර කර හිටියානේ. කොයි වෙලාවද එයා ගියේ? කියනවා ඊයේ රෑ තමයි. ඔයාලගේ අමෘතා නැන්ද ඇවිල්ලා කරන්න එක්කන් ගියේ. අපි ඉතින් එයාට යන්න දුන්නා. කියනවා ඔව් මට මෙහෙරම තමයි ඔය දේවල් කරන්න කිව්වේ. මේ අහන්නකො පරම් දැන් ඔයා බ්‍රෙක්ෆාස්ට් අරගන්න. කියනවා ඔයා ඇයි ඔය වගේ දෙයක් කරේ ඇයි අමෘතා නැන්දට මගේ මල්ලිව අරන් යන්න කිව්වේ මට මගේ මල්ලි නැතුව ඉන්න බෑ මට මගේ මල්ලිව ඕනේ කියලා පරම් කියනවා කියනවා මෙහෙරම තමයි පුතේ මට මේ දේවල් කිව්වේ නැත්තම් ඔයාගේ පාඩම් වලට ඩිස්ටර්බ් වෙනවනේ මල්ලි හිටියම ඒකයි අමෘතා නැන්ද යාව අරන් ගියේ කියලා හර්ලින් කියනවා කියනවා නැහැ කරන් මට කවදාවත් ඩිස්ටර්බ් කරන්නේ නැහැ මට පාඩම් කරන්න යා ඩිස්ටර්බ් එකක් නෙවෙයි අනේ කරන් කෝ මට කරන්න ඕනේ හර්ලින් නැන්ද අපි ගිහින් කරන්ව එක්කන් එමු අනේ එන්නකෝ හර්ලින් නැන්ද එන්නකෝ කියලා කියදි හර්ලින් කියනවා අනේ පරම් පුතේ මං කියන දේ අහන්න කරන් දැන් ඉන්නව ඇත්තේ එහෙ කරන් එහෙ ඉndi කියනවා ඇයි නැන්දවා මං කියන දේ අහන්න ඇත්තේ පීෆෝ පරම්ට මගේ මල්ලිව ඕනේ මගේ මල්ලි මේ වෙලාවේ හොඳටම අඬනවා ඇති එයාට කවුරුත් ගාව ඉන්න බෑ එයාට කවුරුත් පිළිගන්නෙත් නෑ එයා එයා ලේසියෙන් කාත් එක්කවත් යාළු වෙන්නේ නැහැ කියලා පරම් කියනවා ඔය වෙලාවේදී කරන් හොඳටම අඬනවා අමෘතාලය ගෙදර කරන් මේ වෙලාවේදී අඬද්දී අමෘතා යූවි ජගන් ගොඩක් උත්සාහ කරනවා මේ ළමයා අඬන එක නවත්තන්න පුතේ පුතේ අඬන්න එපා මෙන්න තියෙනවා සෙල්ලම් බඩු කියලා මේ වෙලාවේදී අමෘතා පෙන්නනවා කියනවා අයියෝ මලවදී මේ ළමයා අඬන එක නවත්තන්න නෑනේ අනේ කියනවා එයා නම් කොහොමත් අඬන එක නවත්තන්න නෑ කියලා පරම් කියනවා මේ වෙලාවේදී කරන් හොඳටම අඬනවා ජගන් කියනවා මෙන්න බලන්න මෙන්න මේ වාහනේ යනවා කියලා ජගන් පෙන්නනවා ළමයා අඬන එක නවත්තන්න ළමයා ඊටත් වඩා හයියෙන් අඬනවා මේ වෙලාවේදී කියනවා ඒ ළමයා කවදාවත් අඬන එක නවත්තන්නේ නැහැ මගේ මල්ලි. එයාට මාව හරි මෙහෙරම්මව හරි හම්බුන තුදර අඬන එක නවත්තන්නේ කියලා කියද්දි කිරි දෙනවා මේ වෙලාවේදී බොන්න කියලා. මේ වෙලාවේදී කරන් අඬද්දී අමෘතා කියනවා ඇයි මේ කරන් පුතේ ඔයා මේ ඇයි අඬන්නේ? අපි ඔයාට ඔක්කොම වගේ කරනවානේ ඇයි ඔයා අඬන්නේ කියලා කියනවා. මේ වෙලාවේදී පරම් වීඩියෝ කෝල් එකක් අරගන්න අමෘතාට. කියනවා පරම් අඬනවා නේද? කියනවා ඔව් පුතේ ඔයා කොහොමද දන්නේ? මං දන්නවා අමෘතා නැන්ද. එයාට මේ වෙලාවේ බඩගිනි ඇති. මට පොඩ්ඩක් දෙන්න පුළුවන්ද වීඩියෝ කෝල් එක? එයාව පෙන්වන්නකෝ. එතකොට එයා අඬන එක නවත්තයි කියලා පරම් කියනවා. අමෘතා කියනවා හරි පරම් පුතේ. ඔයා පොඩ්ඩක් බලන්නකෝ කියලා කියනවා. ඉතින් පරම්ව දැක්කට පස්සේ කරන් අඬන එක නවත්තයිද? සිතහසේ ආදරෙන් තුලින් ඉදිරියට.